අම්ම කොහොම වුණත් ස්නේහ මැඩම්ගේ තාත්තා වෙනම් මැඩම් අපි ගෙදර තියලා යන්න. පස්සේ මොනවා වුණත් ඒ මනුස්සයා ඒ වෙලාවේ හිටියේ නම් හිතා ගන්න බැරි තරම් කේන්තියකින්. හැබැයි අපි තාත්තව දැක්ක ගමන් ඒ මනුස්සයාට උන් හිටිතෙන් අමතක වුණා. මේ තාත්තා දැක්කට පස්සේ අංකල් තාත්තත් එක්ක කතා කරන්න ආවේ නැද්ද? මොනවා කතා කරනවද? මීට වඩා හොඳයි උඹ මාව මැරුවා නම් ස්නේහා කියලා ඒ මනුස්සයාගෙන් වාහනේට නැග්ග. ඒ නෝනායි මැඩනුයි දෙන්නත් අපි තාත්තව දැකලා ගැස්සිලා ගිය හරියට ඇඟට සර්පේ කැටුණා වගේ. ආයෙ නම් ඉතින් ලෝක විනාශයක් කියලා මිනිස්සු අලුතෙන් ජීවිතේ පටන් ගත්තොත් මිසක් ඒ දෙන්නගේ එකතු වීම ගැන නම් හිතන්න බෑ. හතාවක් මැඩම්ගේ තාත්තා අපේ ගෙවල් ඉස්සරහට ඇවිල්ලා ලොකුට ගහලා ගිහින් තිබුණා. අයියෝ ඒ දවස්වල ඒ මිනිස්ස දැනගෙන ඉඳලා නැහැ මේ ලින්කන්ගේ පුතා කියලා. ඒ දැනගත්තා නම් ඒක ඉවරයක් වෙන්නේ නැදා. මේ අංකල් රොඩ්නි ඒ ගමන ආවේ මාත් එක්ක. ඒ ගමන කිව්වේ? ඒ ගමන කිව්වේ මේ නිර්වාණ හම්බෙන්න ආපු ගමන. කියා දෙන්න ආදරේ තරම්.